අයිබෝවන් සිංහල දෙමළ අලුත් අවුරුද්ද අපේ රටේ මිනිස්සුන්ගේ ජන ජීවිතය සමග දක්වන්නේ ඉතාම සමීප සම්බන්ධතාවක්. ඒ නිසාම තමයි වයස් ભેදයකින් තොරව බාල මහලු තරුණ මේ කොයි කවුරුත් සිංහල අලුත් අවුරුද්ද දෙනකන් මග බලාගෙන ඉන්නේ. ඉතින් ඒ අලුත් අවුරුද්ද උදා වෙන්න තව පැය කිහිපයක් පමණක් ඉතිරිව තිබෙද්දී අලුත් අවුරුද්ද තවත් අරුත් ගන්වන්නයි අපි මේ සූදානම් වෙන්නේ. අලුත් අවුරුද්ද කියලා කිව්වහම අපිට මතක් වෙන ඒහා බැඳුණු තවත් බොහෝ දේවල් තියෙනවනේ. අවුරුදු කෑම, චාරිත්‍ර වාරිත්‍ර, නෑගම් යාම, අලුත් ඇඳුම්. මේ හැමදේම අතරේ කතා නොකරම බැරි දෙයක් තියෙනවා. ඒ තමයි ජන ක්‍රීඩා. සිංහල අලුත් අවුරුද්ද උදා වෙනකොට අපි හැමෝම විවිධ ජන ක්‍රීඩාවල නිරත වෙනවා. හැබැයි මේ ජන ක්‍රීඩා අතීතයේ ඉඳන් පැවතගෙන ආවේ කොහොමද? මොනවද මේ ජන ක්‍රීඩාවලට අදාළ ඉතිහාස කතා? මේ මුකුත් අපි සමහර විට දන්නේ නැහැ. ඒ නිසා අද දවසේ අපි සූදානම් ජන ක්‍රීඩා ගැන ඔබ නොදන්න බොහෝ දේ පිළිබඳව අපි ඔබව දැනුවත් කරන්නට. ඉතින් ඒ සඳහා අපිත් එක්ක සම්බන්ධ වෙනවා රන්වල පදනමේ සංගීතංශ ප්‍රධානී, ජනගායනා සම්බන්ධයෙන් රාජ්‍ය සම්මානලාභී, ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය ප්‍රදීප් මුතුකුඩාරච්චි මහත්මයා. ආයිබෝවන් කියලා පිළිගන්නවා ඔබතුමා. ඔව්, කථිකාචාර්යතුමා, දැන් මේ අපි කතා කරන්නේ ජන ක්‍රීඩා ගැනනේ. ජන ක්‍රීඩා ගැන අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ අවුරුද්ද ළඟ ළඟම එන හින්දා. එතකොට මේ ජන ක්‍රීඩා අවුරුද්දට විශේෂ වෙන්නේ ඇයි? ඔව්, ඔබ ඇහුවනම් ජන ක්‍රීඩා අවුරුද්දට විතරද කියලා ඇහුවනම් ඒ එහෙමත් එකක් තියෙනවා. ඇත්තටම ජන ක්‍රීඩා කියලා කිව්වේ මේ ජන සාමාන්‍ය ගම්වල හිටපු මිනිස්සු අතරේ තිබුණු ක්‍රීඩාවලටනේ අපි ජන ක්‍රීඩා කියලා කියන්නේ. මේ වගේදී අවුරුද්දට විතරක් විශේෂ වෙච්ච ක්‍රීඩා කියලා වෙනම වර්ගයක් තියෙනවා. අපි ඒ ගැන පසුව කතා කරමු. ජන ක්‍රීඩා කියලා කියන්නේ බොහොම සරල, ඒ කියන්නේ නීති රීති පැත්තෙන් බැලුවොත් බොහොම සරලයි. ඕන වෙලාවක ඕන තැනක එකතු වෙලා කරන්න පුළුවන් බොහොම සරල ක්‍රීඩාවලට අපි ජන ක්‍රීඩා කියන්නේ. ඒ කියන්නේ දැන් වර්තමානයේ දකින සමහර ජන ක්‍රීඩා, සමහර ක්‍රීඩා අපි දකිනවා විශාල පූර්ව සූදානමක් අවශ්‍යයි නේද? නමුත් මේ ජන ක්‍රීඩාවේ තියෙන විශේෂත්වය තමයි එහෙම විශාල වශයෙන් පූර්ව සූදානමක් වෙන්න අවශ්‍ය නැහැ. ඉන්නේ කීප දෙනාද, ඉන්නේ ගැහැණු ළමයිද, ඉන්නේ පිරිමි ළමයිද, දෙන්නයිද ඉන්නේ, මේ කොයි අවස්ථාවටත් ගැළපෙන විදියට තමයි මේ ක්‍රීඩා නිර්මාණය කරගෙන තියෙන්නේ. ඉතින් ජන ක්‍රීඩාව කියන්නේ සරලවම කිව්වොත් මිනිස්සු තමන්ගේ උවමනාවට අනුව ඒ අවස්ථානුකූලව කරන්න පුළුවන් විදියට හදාගත්තු ක්‍රීඩා. දැන් ක්‍රීඩා කිව්වහම තිලිනි ශරීරයේ වෙහෙසවා කරන ඒවා තමයි අපිට මතක් වෙන්නේ හැමතිස්සෙම. ක්‍රීඩා කරනවා කියලා කියන්නේ අපි ඒකයි. නමුත් දැන් අපේ ජන ක්‍රීඩාව දිහා බැලුවොත් එහෙම වයස් මට්ටම් අනුව වෙන වෙනම ජන ක්‍රීඩා තියෙනවා. ඒ කියන්නේ කුඩා දරුවන්ට වෙනම වර්ගයේ, යෞවන වයසේ පසු වෙන අයට වෙනම, වැඩිහිටියන්ට වෙනම. ඊළඟට තව පැත්තකින් බැලුවොත් ගෘහස්ථ ක්‍රීඩා සහ එලිමහන් ක්‍රීඩා, ඒ කියන්නේ ගෙවල් ඇතුලේ ඉඳන් කරන්න පුළුවන් ඒවා සහ එලිමහනේ කරන්න පුළුවන් ඒවා. ඊළඟට අපි තවත් පැත්තකින් බැලුවොත් එහෙම ගායනා සහිත ජන ක්‍රීඩා තියෙනවා, ගායනා නැති, ගායනා රහිත ජන ක්‍රීඩා තියෙනවා. දැන් ඔහොම අපිට ජන ක්‍රීඩාව විවිධ විදියට වර්ග කරන්න පුළුවන් මේකේ තියෙන පදනම අනුව. කොහොම වෙතත් මේ ජන ක්‍රීඩා ටික අපි ඔක්කොම එකතු කරලා ගත්තොත් එහෙම මේකෙන් ඇයි මේ ජන ක්‍රීඩා අපිට තිබුණේ? දැන් මිනිස්යාගේ ආරම්භයේ ඉඳලා, ඒ කියන්නේ මිනිස් සංහතිය ආරම්භ වුණේ කවදාද කියලා අපි හෙව්වොත් එහෙම එදා ඉඳලම මිනිසා ක්‍රීඩාශීලී සත්ත්වයෙක් නේද? ඒ කියන්නේ එදිනෙදා ජීවිතයේ ගෙවන්න ඕන කරන කුසලතා ටිකක් තිබුණා ඒ ආරම්භක මානවයාට. ඒ කියන්නේ සත්තු දඩයම් කරන්න, හඹාගෙන යන්න, හොයන්න, දුවන්න, පනින්න, මෙන්න මේ එදිනෙදා ක්‍රියාකාරකම් ඇසුරෙන් තමයි මේ ක්‍රීඩාව උපදින්නේ. ඒ කියන්නේ ප්‍රාථමික කුසලතා ටිකක්. හැබැයි අපි ඒක ක්‍රීඩාව ඇතුළට ගනිද්දී ටිකක් සංවර්ධනාත්මකව, සංවිධානාත්මකව මේ දේ කරන්න පෙළඹෙනවා. දැන් අපි හිතමු මීටර් 100 දුවනවා කියලා. ඒක ජන ක්‍රීඩාවක් නෙමෙයි. නමුත් වැඩියෙන් හයියෙන්ම දුවන්න පුළුවන් කාටද කියලානේ අපි හොයන්නේ නේද? ඉතින් එකල ජනයාට මේ කුසලතාව අවශ්‍යයි. ගම්වල හිටපු මිනිස්සුන්ට හයියෙන් දුවන්න ඕනේ, ගස් නගින්න ඕනේ, හරි, කාය ශක්තිය අවශ්‍යයි. ඒතර ඒක ඊළඟට මේ
බුද්ධිවර්ධනය පැත්තෙන් කියන්නේ මොලය වෙහෙසා වැඩ කරන ඒ පැත්තත් අපේ මේ ජනක්‍රීඩාවේ නියෝජනය වෙන ක්‍රීඩා ගණනාවක් තියෙනවා. දාං ඇදිල්ල, නිරංචි ඇදිල්ල ඔය වගේ ක්‍රීඩා ගණනාවක් අපිට කියන්න පුළුවන් මනස මෙහෙවා කරන ජනක්‍රීඩා. එතකොට ගත්තොත් ශාරීරික කුසලතා වැඩි දියුණු කර ගැනීම වෙනුවෙන් කරන ජනක්‍රීඩා සහ මානසික දියුණුව බුද්ධිමය දියුණුව වෙනුවෙන් කරන ජනක්‍රීඩා කියලත් අපිට වර්ග දෙකකට බෙදන්න පුළුවන්. ඉතින් මේ විවිධ වර්ගීකරණයන් ඇතුලේ ජනක්‍රීඩාවේ තියෙන වටිනාකම ඉතාම ඉහළයි. ඔව්. කතිකාචාර්යතුමා සඳහන් කළ පරිදි මේ ජනක්‍රීඩාවලට ආවේනික ලක්ෂණ තියෙනවා. ඒ වගේම තමයි හැම ජනක්‍රීඩාවකටම ඉතිහාස කතා තියෙනවා. ඒව හරිම රසවත්. ඉතින් ඒ රසවත් කතා අද දවසේ ඔබට දැනගන්නට පුළුවන්. ජනක්‍රීඩා ගැන පැත්තර දැන් යමු අපි මුලින් කතා කරේ ඇයි අවුරුද්දට විශේෂ වෙන්නේ කියලා. ජනක්‍රීඩා ගැන කතා කරනකොට කතිකාචාර්යතුමා මේ අපිට ඉක්මනින්ම මතක් වෙන ජනප්‍රිය ක්‍රීඩාවක් තමයි පංච දැමීම කියලා කියන්නේ. නිසා අපි මුලින් මේ ගැන කතා කරමු. ඔව්. පංච දැමීම හා සම්බන්ධ කියන්නේ ඒ හා සමාන ජනක්‍රීඩා කීපයක් අපිට හම්බ වෙනවා. එකක් තමයි 12 කෙලිය, අනිත් එක සෝනාරු කෙලිය. හැබැයි නීති රීතිවල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. දැන් මේ පංච කියන වචනය මම අහලා තියෙන විදිහට දෙල්ලා නැත්නම් කවඩි කියන ඒ සිංහල වචනේට තියෙන දෙමළ තේරුම තමයි මේ පංච කියන එකෙන් අදහස් කරන්න කියලා කියනවා. තවත් සමහර ලාවට කියනවා මේ ක්‍රීඩාවට පංච කියලා නම වැටිලා තියෙන්නේ අර ක්‍රීඩාව අපි කියන්නේ සලු වෙනවා කියලා. ක්‍රීඩාවට ඇතුළත් වෙන්න නම් අපි සලු වෙන්න ඕනේ. සලු වෙන්න නම් ඔත්තේ එහෙම නැත්නම් ඔණ්ඩුව කියලා කියනවා. ඔණ්ඩුවක් වැටෙන්න ඕනේ. එහෙම නැත්නම් පංචයක් වැටෙන්න ඕනේ. බෙල්ල පහක් පෙරලිලා තියෙන්න ඕනේ. ඒතර මේ හින්දාත් මේකට පංච ක්‍රීඩාව කියලා විවහාර කරනවායි කියලා සමහර අය කියනවා. කොමනත් පංච ක්‍රීඩාවේ අතීතය හොයාගෙන යනකොට ඔබ කිව්වත් වගේ අපිට මේක එන්නේ ගජබාරජුරු කියන ක්‍රිස්තු වර්ෂ 100 ගණන්වල 112 වගේ කාලේ ගජබාරජුරුවෝ දැන් මේ සීලප්පදිකාරම කියන ද්‍රවිඩ කෘතියේ මේ කතාව සඳහන් වෙනවා. හැබැයි මේක මහා වංශයේ සඳහන් වෙන්නේ නැහැ. මේ ගජබාරජුරුව ආරාධිතෙක් විදියට ගියාය කියලා කියනවා කේරළයට. මේ මොකටද පත්තිනි නමින් මේ කන්නගී කියන කුමාරිකාව පත්තිනි නමින් අභිෂේක කරන උත්සවයට ගජබාරජුරුව ගියාය කියලා කියනවා. එතකොට මේ ගිහිපු ගමනේදී මේ පත්තිනියගේ කතාව අහලා පැහැදුණු ගජබාරජුරුව පත්තිනි ඇදහිල්ල ලංකාවට අරගෙන ආවයි කියලා කියනවා. ඒක තමයි සීලප්පදිකාරමේ තියෙන කතන්දරේ. එතකොට ওই පත්තිනි ඇදහිල්ල ලංකාවට අරන් එනකොට ඒත් එක්ක අපිට ආපු ක්‍රීඩාවක් කියලා තමයි ඒ කතාවෙන් කියවෙන්නේ. තවත් තැනක කියවෙනවා අර අපේ රටෙන් අරන් ගිහපු සිරකරුවෝ 12,000ක් එක්කගෙන එන්න ගජබාරජුරුව ගිහිල්ලා නීල මහ යෝධයත් එක්ක මේ ඒ 12,000ට හරියන්නේ ඉන්දියානුවෝ 12,000ක් මෙහෙට අරන් ආවයි කියලා කියනවා. මෙන්න මේ ආපු ඉන්දියානුවෝ මෙහි වපුරපු දේවල් අතරේ මේ පංච ක්‍රීඩාව එකක් කියලා තමයි අපිට මේ ගැන ඉතිහාසයේ හොයාගෙන යනකොට දැනගන්න ලැබෙන්නේ. හැබැයි ඒක එක්තරා විදිහකට ඇත්ත කියලා අපිට හිතන්නත් පුළුවන්. මොකද මේ පංච ක්‍රීඩාව ඇතුලේ භාවිතා වෙන වචන අර කලින් කිව්වා වගේ ඔණ්ඩුව කියන්නේ ඇත්තටම දෙමළ වචනයක්. එතකොට පංචපෙත අඳිනකොට භාවිතා කරන ලස්සන චිත්‍ර මේ කලාවක් තියෙනවා. පංචපෙත හැඩ කරන විදියක්. මේකෙත් මේ ද්‍රවිඩ ලක්ෂණ, හින්දු ලක්ෂණ අපිට පේන්න තියෙනවා. ටිකක් පරණ පංචපෙත එහෙම නිරීක්ෂණය කරාම ඒ චිත්‍ර රටාවල තියෙනවා ටිකක් හින්දු හැඩතල. ඉතින් ඒවත් එක අපිට හිතන්න පුළුවන් ඇත්තටම මේ දකුණු ඉන්දියානු සම්බන්ධයක් එක්ක අපිට පංච ක්‍රීඩාව ලංකාවට ආවයි කියලා. ඔව්. එතකොට දැන් සමහර ගායනා තියෙනවා, සමහර මේ ක්‍රීඩා තියෙනවා. ජන ගායනා එක්කම තමයි මේ ක්‍රීඩා මේ ආරම්භයේ සිටම පැවතගෙන යන්නේ. ඔලින්ද කෙලිය, මම හිතන්නේ ඔලින්ද දැමීම කියලත් සඳහන් කරනවා. ඔලින්ද කෙලිය කියලා කියන්නේත් ඒ වගේ ආරම්භයේ සිටම ඒකට ආවේනික ගායනා සමගින්ම සිදු කරන ක්‍රීඩාවක්ද? කොහොමද ඒක? ඔව්. දැන් අපි මුලින් කිව්වා වගේ ගායනා සහිත සහ ගායනා රහිත ක්‍රීඩා තියෙනවා. හැබැයි ඇත්තටම බැලුවොත් ඔලිඳ ක්‍රීඩාව කරන්න අපිට ගායනය අත්‍යවශ්‍ය නැහැ. මේ ඔලිඳ කෙලියේ එන ගායනා සහ මේ නාද රටා ටිකක් පසු කාලීනව නිර්මාණය වෙච්ච ඒවයි කියලා අපිට
අනිවාර්යෙන්ම කියන්න පුළුවන්. මොකද මේ වගේ තියෙන මේ නාද රටාවල තියෙන ව්‍යාකරණය, නාදමය ව්‍යාකරණය විශ්ලේෂණය කරනකොට ඒවා අපේ ජනගායනා තුළ හම්බ වෙන්නේ නැති සමහර දියුණු ලක්ෂණ ඒ ගායනාවල තියෙනවා, ඒ නාද පරාසයන්වල. එතකොට අපිට හිතෙනවා ඒ අනුව මේ ඔලිද කෙලිය එක්ක සම්බන්ධ වෙලා තියෙන ගායනා ටිකක් පසුකාලීනව නිර්මාණය වෙච්ච ඒවා කියලා. හැබැයි මේ කවිවලින් කියවෙන්නේ ක්‍රීඩාවේ කෙරෙන විදිය, එම නැත්තං ඒකේ නීති රීති, ඒකේ සිද්ධ වෙන දේවල්, ඒ වචන දැන් මොනවාද වපුරනවා, ඉහිනවා, ඔරවනවා, මේ වගේ වචන මේ කවි ඇතුලේ කියවෙනවා. එතකොට කවි දැනගෙන ඉඳීමත් එක අතකින් ඔලිද ක්‍රීඩාව සම්බන්ධ වටපිටාව, ඒ සංස්කෘතිය දැනගැනීමක් වෙනවා. නමුත් ඔලිඳ ක්‍රීඩාවේදී අපිට කවි අත්‍යවශ්‍ය නැහැ. එතකොට මේකට පාවිච්චි කරනවානේ මේ ඔලිඳ කොළඹුවක් නේද, ඔලිඳ පෝරුව කියලා අපි කියනවා. ඔලිඳ ඇට කීයක් ඕනේද ඔලිඳ ක්‍රීඩාව කරන්න? දැන් එකපාර දෙන්නෙකුටයි කරන්න පුළුවන්. එක පැත්තක වලවල් 7ක් තියෙනවා, අනිත් පැත්තේ වලවල් 7ක් තියෙනවා, ඔක්කොම 14යි. මේ එකවලකට ඔලිඳ ඇට 4 ගානේ දාන්න ඕනේ. දැන් අපේ ගෙදර ඉන්න පුංචි දරුවන්ට පුළුවන් ගාන හදලා බලන්න. වලවල් 14ක් තියෙනවා. එකකට ඇට 4 ගානේ දානවා. එහෙනම් කීයක් ඕනේද ඔලිඳ ඇට? චක්කරේනේ ගාන හදලා බලන්න ඕනේ. 14 වරක් 4. හැදුවද 56යි. 56ක් ඕනේ. මේ 56 මේ ඇට 4 බැගින් වලවල් වලට දාන එකට අපි කියන ඔලිඳ ඉහිනවා කියලා. ඔලිඳ ඉහිනවා. ඊළඟට එක පැත්තේ කෙනෙකුට අවස්ථාව හම්බෙනවා ඉස්සෙල්ලාම ක්‍රීඩාව ආරම්භ කරන්න. එතකොට එයා ඉස්සෙල්ලාම තමන්ගේ පැත්තේ තියෙන වලකින් ඔලිඳ ඇට 4ක් අතට ගන්නවා. ඒකට අපි කියන්නේ ඔරවනවා කියලා. දැන් අනිත් එක්කෙනාට ඔරවනවා. දැන් ඔන්න මම පටන් ගත්තා කියන එකයි එකින් එන්නේ. එතකොට මේ එක ඇටේ බැගින් දක්ෂිනාවර්තව දාගෙන යන්න ඕනේ. නෑ අනිත් පැත්තේ එක්කෙනාගේ වලවල් වලටත් මෙහෙම දාගෙන යන්න ඕනේ. ඉතින් ඔය දාගෙන යනකොට තමන්ට ඔලිඳ ඇට ඉවර වෙනකොට හිස් වලක් හම්බුනොත් හිස් වලට එහා පැත්තේ තියෙන වලේ තියෙන ඔලිඳ ඇට ගන්න තමන්ට අයිති වෙනවා. එතකොට තමන්ගේ අවස්ථාව අවසන්. ඊට පස්සේ තමයි අනිත් එක්කෙනාට ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබෙන්නේ. එතකොට ඔහොම ගිහිල්ලා වැඩිපුර ඔලිඳ ඇට ප්‍රමාණයක් තමන් සතු කරගන්නා ක්‍රීඩිකාව තමයි ජයග්‍රහිකාව වෙන්නේ. හොඳයි. ඒකෙන් සඳහන් කරා දැන් මේක කාන්තා පාර්ශ්වයට විතරක් අයිති ක්‍රීඩාවක් කියන ක්‍රීඩිකාව කියලා සඳහන් කරපුට සැදැන් අපි පුංචි ගායනාවක් බලමු. දැන් මේ ගායනා පැත්තට අපි කතා කරපු නිසා දැන් අපි මේ පංචකෙලිය ගැන කතා කරානේ. පංචකෙලියේදී ගායනා කෙරෙන්නේ නැහැ, ගායනා සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි දැන් පංචකෙලිය ගැන මහනුවර යුගයේ ලියවිච්ච මේ අවුරුදු මාලය කියන කෘතියේ එන කවියක් තියෙනවා මේ පංචකෙලපු හැටි. මේකෙත් කියවෙන්නේ මේ කාන්තාව තමයි පංචකෙලියේට සම්බන්ධ වුණේ කියලා. අපි ඒ කවිය පොඩ්ඩක් ගායනා කරමු. හොඳයි. පංචි මැංචි සමග එක්ව පුංචි හාමිලා, පුංචි පුංචි ගෑනු ළමයි රංචු එක් වෙලා, කොංචි කොංචි සිනා සිසි පුංචි නෝනලා, රංචු රංචු ගෑනු සිටිති පංච කෙල කෙලා, පංච කෙල කෙලා. මේ අවුරුදු මාලයේ තමයි මේ කවි එන්නේ. එතකොට රංචු රංචු ගෑනු සිටිති පංච කෙල කෙලා. පිරිමිනම් ඒ අහලකටවත් ඇවිල්ලා නැහැ. හරිම රසවත් ගීත නේද? ඔව්. එතකොට මේ කවි ලියවෙන්නේ මහනුවර යුගයේනේ. එතකොට ඒ කාලේ ඉඳන්ම මේවා ඊටත් පෙර අපි කිව්වේ ගජබාරජු හිටියේ අනුරාධපුර යුගයේ ඒ කාලයේ සිට පැවතගෙන එන ක්‍රීඩා. විශේෂයෙන් අපි දන්නවා ගැමි සමාජවල කාන්තාව වැඩි එලිපහලියේ ගැවසෙනවා හරි අඩුයි. ගෙවල් වල තමයි ඇයට වැඩ තියෙන්නේ. ඉතින් ගෙවල් වල රැඳෙන මේ තරුණ ගෑනු ළමයින්ට ගෙදර ඉඳන් කරන්න වැඩක් තියෙන පැය අවුරුදු කාලේ. දැන් අම්මට උදව් වෙන එක, කුස්සිය වැඩවලට උදව් වෙන එකට අමතරව ගෙදර ඇතුලේ ඉඳන් කරන්න තියෙන වැඩ තමයි මේවා. පංච කෙලින එක, ඔලිඳ කෙලින එක, මේවා තමයි තියෙන්නේ. ඉතින් අර අපි එකයි මුලදීම කිව්වේ එක් එක්කෙනාට අවස්ථානුකූලව හැඩගැහෙන්න පුළුවන් විදිහේ පරිසරයක් එක තමයි මේ ජන ක්‍රීඩාව හැදෙන්නේ. ඔලිඳ තිබෙන්නේ කොයි කොයි දේශේ, ඔලිඳ තිබෙන්නේ
කතිකාචාර්යතුමා මේ අලුත් අවුරුදු උදා වෙනකන් මග බලාගෙන ඉන්නේ වැඩිපුරම කැමැත්තෙන් මග බලාගෙන ඉන්න පිරිස තමයි පුංචි ළමයි. ඒකට හේතුවක් තියෙනවා මේ ඒකාකාරී ජීවිත රටාවක් අපි දැන් ගෙවන්නේ. ඒකෙන් මිදලා ටිකක් සතුටින් කාලය ගත කරන්න පුළුවන් කාලයක් තමයි අවුරුද්ද කියලා කියන්නේ. එතකොට අපි අවුරුද්දට හැම සතුට වෙනකොට දැන් ජන ක්‍රීඩාව ළමයින්ගෙන් ටිකක් ඈත් වෙමින් යනවා. ගොඩක් වෙලාවට ළමයි ජනක්‍රීඩා දකින්නේ එක්ක රූපවාහිනියෙන් නැත්නම් අවුරුදු උත්සවවලින්. හැබැයි දැන් පහුගිය කාලේ තිබිච්ච වසංගත තත්ත්වයත් එක්ක අපිට අවුරුදු උත්සවත් නැති වුණා අවුරුදු තුනක් විතර. ඉතින් ඒ නිසා මේ බොහොම සීමිත ක්‍රීඩා සංඛ්‍යාවක් විතරක් ළමයින්ට දකින්න ලැබෙන අවස්ථාවක් තමයි දැන් උදා වෙලා තියෙන්නේ. නිසා පුංචි දුවේ පුතේ අද දවසේ වැඩසටහන ඔබට ඉතාමත්ම ප්‍රයෝජනවත් වේවි. ඔබේ ජීවිතයට ඔබට නොලැබුණු අත්දැකීම් සමුදායක් අද දවසේ වැඩසටහන හරහා ඔබට ලබා ගන්නට පුළුවන් වේවි. අලුත් අවුරුදු උත්සව ගැන අපි කතා කරපු නිසා මම දැනගන්න කැමතියි කතිකාචාර්යතුමා, මේක මේ මුලින්ම බේරගෙන යන්න ඕනේ ප්‍රශ්නයක්. අවුරුදු ක්‍රීඩා සහ ජන ක්‍රීඩා අතර වෙනස මොකද්ද? කොහොමද මේ දෙක වෙන් වෙන්නේ? ඔව්, ඒක ඉතා හොඳ ප්‍රශ්නයක්. දැන් අපි පටලවාගෙන තියෙනවා සමහර තැන්වලදී. අපි අවුරුදු උත්සවයකට ගියාමත් ක්‍රීඩා කියලා අපි දකින දේවල් සමහර ඒවා ඉතාම මෑතකදී අපි විසින් හදාගත්තු දේවල්. ඒ කියන්නේ දැන් අපි හිතමු පැපොල් ගෙඩියේ ඇට ගණන් කිරීම, ඊළඟට මොනවාද ඉටිපන්දන් නිවීම, මේ වගේ ඒවා අපි දැකලා තියෙනවානේ අවුරුදු උත්සවවල. ඉතින් දැන් ඒක දිහා බලන පුංචි දරුවෝ හිතනවා මේවා තමයි අවුරුදු ක්‍රීඩා කියලා. ඇත්තට මේවා අපි අවුරුදු ක්‍රීඩා හැටිනේ විනෝද ක්‍රීඩා. අපි විනෝදේ සඳහා අපි විසින් ගොඩනගාගත්තු දේවල්. අවුරුදු ක්‍රීඩා කියලා කියන්නේ පත්තිනි දේවතාවිය වෙනුවෙන් කෙරෙන ක්‍රීඩා. 12ක් විතර තියෙනවා. දැන් ඒ අතරින් අංකෙලිය, පොරපොල් කෙලිය, පංච දැමීම, 12 කෙලිය, ඔන්චිලි පැදීම, මේ වගේ 12ක් විතර තියෙනවා. මට 12ම හරියටම මතක නැහැ. මේ පහ අනිවාර්යෙන්ම තියෙනවා මේක ඇතුලේ. ඔලින්ද කෙලියත් ඒ අතරට එනවා. පත්තිනි දේවතාවය අපි කියවනේ ගජබාරජ්ජුරුව අපේ රටට මේ පත්තිනි ඇදහිල්ල අරන් ආවා කියලා. එතකොට අවුරුද්දේදී පත්තිනි ඇදහිල්ලට ප්‍රධාන තැනක් හම්බෙනවා. දැන් ඔන්චිලි පදින්න කොට දැන් අපිට නම් සතුටු වෙනකට ගියාම අවුරුද්දේ ඕනෑම දවසක ඔන්චිලි ආපදින්න පුළුවන්. හැබැයි ඒ කාලේ ගම්වල එහෙම නැහැ. ඒ කියන්නේ අවුරුදු එනකොට පත්තිනි දේවියට පඳුරු ගැට ගහලා බාර වෙලා තමයි ඔන්චිල්ලාවක් බඳින්නේ. හරි, ඊට පස්සේ මේ තෙල් වලන් ලිප තිබීමේ නැකතට පස්සේ තමයි අපිට ඔන්චිල්ලාව පදින්න පුළුවන් වෙන්නේ. නැවත ඔන්චිල්ලාව ලිහනවා වෙසක් පොයට කලින්. ඔන්චිල්ලාව ලිහලා පත්තිනි දේවතාවුන් වහන්සේට පඳුරු ඔප්පු කරන්න ඕනේ. අපි මෙදාපාර කරදරයක් නැතුව ඔන්චිල්ලාව පැද්දාය කියලා. එහෙම සංස්කෘතියක් අපේ ගම්වල තිබුණා. එතකොට අපි මග බලන් ඉන්නවනේ ඊළඟ අවුරුද්ද එනකන් ආයේ ඔන්චිලි පදින්න එක වටිනාකමක් තියෙනවා. ඉතින් ඒක අවුරුදු ක්‍රීඩාවක්. දැන් මේ වගේ අවුරුද්දටම විශේෂ වෙච්ච ක්‍රීඩා අපි කියන්නේ අවුරුදු ක්‍රීඩා කියලා. සහ පත්තිනි දේවතාවිය මුල් කරගෙන කෙරෙන ක්‍රීඩා තමයි අවුරුදු ක්‍රීඩා කියලා කියන්නේ. හොඳයි කතිකාචාර්යතුමා, දැන් අපි ගෘහස්ත ක්‍රීඩා යටතට වෙන ක්‍රීඩා කිහිපයක් ගැන කතා කරා. අපි දැන් සූදානම් වෙන්නේ එලිමහන් ක්‍රීඩා පැත්තට යන්න. එලිමහන් ක්‍රීඩා ගැන කතා කරනකොට විශේෂයෙන්ම පුංචි දරුවෝ, පාසල් යන පුංචි දරුවෝ අතර ජනප්‍රිය ක්‍රීඩාවක් තියෙනවා. මේ එලුවන් කෑම කියලා කණ්ඩායමක් විසින් සිදු කරන ක්‍රීඩාවක්, ගායනාවක් සහිතව සිදු කරන ක්‍රීඩාවක්. මම හිතන්නේ මේ ගැනත් තියෙන බොහෝ දේවල් කතා කරන්න.
ඔව් මේකට පුංචි දරුවෝ ගැහැණු පිරිමි ભેදයක් නැතුව ඕනෑම ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. දැන් මේ ක්‍රීඩාව දිහා බැලුවාම එළුවෙක් ඉන්නවා, වටේට එළු හිමියෝ ඉන්නවා අත් අල්ලගෙන, බාහිරෙන් එනවා කොටියෙක් නේද? එතකොට මේ කොටියගෙන් එළුව ආරක්ෂා කිරීම තමයි මෙතන තියෙන ක්‍රීඩාව. හැබැයි තිරිනි මේක ඇතුලේ තියෙනවා මීට වඩා විශාල සමාජ කාරණාවක්. දැන් අපි එළුව කියන්නේ අපි සතු වටිනා දේවල් කියලා අපි හිතුවොත්, අපි ආරක්ෂා කරගත යුතු දේ. එළු හිමියෝ කියන්නේ අපි. මේ එළුව විදියට ඉන්නේ අපි ආරක්ෂා කරගත යුතු දේ. කොටියා විදියට අපිට එන්නේ අපිට එන බාහිර බලවේග. එතකොට අපි සතු වටිනාකම්, අපේ ධර්මතා, අපේ සංස්කෘතිය අපි ආරක්ෂා කරගත යුත්තේ කොහොමද? අර කොටියාගෙන් මේ එළුව ආරක්ෂා කරගන්නවා වගේ. ඒකට අපි තනි තනියෙන් බෑ. අපි එකතු වෙන්න ඕනේ. මොකද අපි කොහෙන් හරි මේ අත්වැල කැඩුනොත් නේද, උඩින් පනින්දෝ, තල්ල කැඩේදෝ, බීම යටින් රිංගන්දෝ, තිඹුල් ඇනේද, කොටියා බලන්නේ කොහොම හරි මාන බලන්නේ මේ අත්වැල කඩාගෙන ඇතුළට රිංගන්න. ඉතින් ඒ විදිහට අපිට එන බාහිර බලවේග වලින් අපි ආරක්ෂා වෙන්න නම් අපි තුල තියෙන්න ඕන ප්‍රධාන දේ මොකද්ද? සාමූහිකත්වය, එකමුතු බව. දැන් ගමට මේක ඕනේනේ. ගමේ ජීවත් වෙන මිනිස්සුෙකුට මේක ඕනේ. දැන් නගර බදව ජීවත් වෙන අපිට නම් අපි සමහර වෙලාවට අල්ලපු ගෙදරේ මිනිස්සු ඉන්නවද කියලා අපි දන්නේ නැති තත්වයක ඉන්නේ. නමුත් ගම්වල එහෙම බෑ. හුදෙකලා ජීවිත තිබුණ නෑ. පුංචි කාලේ ඉඳන් මේ තමන්ගේ, අපි මේකට කියන්නේ සමාජ අනුයෝජනය. තමන් ජීවත් වෙන සමාජයට අනුගත කිරීම පුංචි කාලේ ඉඳලා. අපි හැමෝම එකට ඉන්න වෙනවා. එක්කෙනාට එක්කෙනා නැතුව බෑ. එහෙම එක්කෙනාට එක්කෙනා නැති වුණු තැන, මේ අත්වල කැඩුණු තැන ඕන බලවේගයකට අපි සතු දේවල් අරගෙන යන්න පුළුවන් කියන පණිවිඩය කුඩා දරුවන්ගේ මනසට ඇතුල් කිරීමේ එක උපක්‍රමයක් තමයි මේ එළුවක් කෑම. ඒතර අපිට මේකේ මතු පිටින් පේන්නේ බොහොම සරල දෙයක්. ඉතින් පුංචි දරු හරි උද්‍යෝගමත් මේ ක්‍රීඩාවට. කොහොම හරි මේක අත්වල අල්ලගෙන රිංගන්න දෙන්නේ නැතුව හරි ලස්සනට මේ වැඩේ කරනවා. නමුත් එයා ඉගෙන ගන්න වෙන පාඩමක් තියෙනවා. ඒක තමයි සමාජය පිළිබඳ පාඩම. එළුවන් කෑම ගැන කතා බහ කරපු නිසා රංගසිරිණි නර්තන කණ්ඩායම මේ වන විට සූදානමින් ඉන්නවා එළුවන් කෑම ජන ක්‍රීඩාවේ ප්‍රාසංගික අංකයක් ඉදිරිපත් කරන්න. ඒක බලලා අපි නැවතත් ඇවිත් කතා බහ කරමු. Thank you.
රංගසිරිණී නර්තන කණ්ඩායම ඉතාමත් අලංකාරවත් විදිහට ඒ අංගය ඉදිරිපත් කරා. දැන් මේ අලුත් අවුරුද්ද උදා වෙනකොට කතිකාචාර්යතුමා මේ ඒ පණිවිඩය අපිට අරන් එන කෙනෙක් ඉන්නවා. මාස කිහිපයකට කලින් ඉඳන් මෙයා කියන ඔන්න අලුත් අවුරුද්ද උදා වෙන්න ළඟයි කියලා. ඒ තමයි කොහා. එතකොට අතීතේ නම් දැන් නැකතට අලුත් අවුරුද්ද උදා වුණාම හැම ගෙදරකින්ම ඇහෙන ශබ්දයක් තියෙනවා. ඔන්න නැකතට දැන් අලුත් අවුරුදු උදා වුණා කියලා. අවුරුදු සද්ද පූජාව. ඔව්. එතකොට රබන් ගහලා එහෙම අතීතේ අපේ ආච්චිලා සීයලත් රබන් ගහනවා. එතකොට මේ හැමෝම මේ රබන් ගහලා අපිට කියනවා ඔන්න නැකත දැන් උදා වුණා අලුත් අවුරුදු උදා වුණා කියලා. හැබැයි දැන් නම් වර්තමානයේ හැම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අතීතයේ මේ ජන ක්‍රීඩාවක් විදිහට රබන් ගැසීම සිදු කළා. එතකොට මේකේ තව තියෙනව බොහෝ දේවල්. අත්මාරු, රබන් සුරල් බොහෝ දේවල් තියෙනවා මේ රබන් ගැසීම ගැන මම හිතන්නේ කතා කරන්න කතිකාචාර්යතුමා. ඔව්. රබානේ ඉතිහාසය හොයාගෙන යනකොට අපිට උපක්කවිවල හම්බ වෙනවා. පළමුව මෙලක තුල විජයබා නිරිඳු රජ කළ විවාහ බඳිනා කල රබන් නෙරතය වීය ලකට මුල. මෙලකට එතැන් සිට පැවතුනි තාල රැඟුමට ඉන්මදක් දැනුමට දක්වමිය දැන් මේ සබේ තුළ කියලා ඔම මේ රබන් නැටුමට කලින් මේ උපත් කවි ගායනා කරනවා. දැන් මේ කතාව තිරිණි අපිට අමතක කරන්න බෑ. ඒ කියන්නේ විජයබා රජුරුවන්ගේ සරණ මංගල්‍යයට තමයි ඉස්සෙල්ලාම රබාන මෙහිට ගෙනාවයි කියලා මේ කවිය කියන්නේ. පළවෙනි විජයබාහු රජුරුවෝ අනුරාධපුරයේදී තමන්ගේ රාජාභිෂේකයේ පවත්වලා පොළොන්නරුව තමන්ගේ රාජධානී බවට පත් කරගන්නේ. එතකොට මේ පළවෙනි විජයබාහු රජුරුවන්ගේ අගබිසව තිලෝක සුන්දරී කියන අගබිසව අග්නිදිගාසියානු කාන්තාවක්, මැලේසියානු කාන්තාවක්. එතකොට ඇය මේ රටට එනකොට ඇය සමග පැමිණි ඥාති සමූහය අතර ඉඳලා තියෙනවා මේ රබන් වාදකයෝ. රබාන අපිට ලැබුණාය කියලා කියන්නේ ඒ විදිහටයි. ඇත්තටම බැලුවොත් අග්නිදිගාසියානු රටවල්වල අපි හොයන් ගියොත් රබානේ හැඩය තියෙන වාද්‍ය භාණ්ඩ සහ මේ වෙනස් විදිහේ නම් රම්මාන, රෙබාන වශයෙන් නම් අපිට හම්බ වෙනවා. මේ අපේ රබාන වගේම හැඩේ තියෙන භාණ්ඩ. එතකොට අපිට විශ්වාස කරන්න පුළුවන් මේ උපත්කත කවියේ එන මේ කතන්දරේ ඇත්තක් කියලා. නමුත් රබාන අපිට වැඩිපුර භාවිතා වෙන්න පටන් ගන්නෙ මහනුවර යුගයත් එක්ක, විශේෂයෙන් අත්රබාන මේ විරුදුකාරයෝ අතේ තියෙනවා නේද, සන්නිවේදන මෙවලමක් හැටියට රබාන පාවිච්චි වෙනවා. දැන් අත්රබාන පාවිච්චි කරනවා විරුදුකාරයෝ. එතකොට රබන් නර්තනයේදී පාවිච්චි කරනවා, ලස්සන කවි ගායනා කරමින් රබන් නර්තනය කරනවා. විශේෂයෙන් අපි උඩරට ඇසල පෙරහැරේ දකිනවා නේද මේ රබන් කරකැවීම්, රබන් පෙරළුම් මේ වගේවා. එතකොට කවි ගායනා කරනවා. නමුත් අපි දැන් මේ අවුරුද්ද හා සම්බන්ධ වෙන රබාන ඇවිල්ලා මේකට කියන්නේ මහ රබාන, එහෙම නැත්නම් බංකු රබාන. දැන් බංකු රබාන එක්කෙනෙකුට නෙමෙයි කීප දෙනෙකුට වාදනය කරන්න පුළුවන්. දැන් රබාන අපිට අග්නිදිගාසියාවෙන් ආවට බංකු රබානක් ගිහිල්ලා අපි ඒ රටවල හෙව්වොත් එහෙම එකක් නැහැ. ඒක අපි අපේ දෙයක්. ඒක අපි විසින් අපේ මේ අපේ නිර්මාණාත්මක හැකියාව අපේ මිනිස්සුන්ගේ මේ අපි විසින් හදාගත්තු හැඩයක් තමයි බංකු රබානට තියෙන්නේ. හැබැයි අත්රබානේ හැඩේ තියෙන භාණ්ඩ ලෝකේ විවිධ රටවල්වල තියෙනවා. බංකු රබාන තියෙන්නේ අපිට විතරයි. සහ මේ බංකු රබාන ඇසුරේ හැදුණු පද සමූහයක් තියෙනවා. මේ පද නිකම්ම රබන් පද නෙවෙයි. මේවා ඇතුළෙත් කියවෙන යම් යම් කතන්දර. සමහර ඒවා හරිම උපහාසාත්මකයි. සමහර ඒවා නිකම් පාඩම් උගන්වනවා වගේ. දැන් අපි හිතමු උඩහ ගෙදර නැන්දම්මට දූලතුන් දෙනයි. එකෙකුට නැටුම් පුළුවනි, එකෙකුට ගැයුම් පුළුවනි, එකෙකුට වැයුම් පුළුවනි. කොහොම වුණත් හොඳ තැනකට දෙන්න පුළුවනි, තකදොන් දෙන්න පුළුවනි. ඉතින් ඕක රබානෙන් ගහනවා. දැන් මේකේ තියෙනවනේ පණිවිඩයක් නේද? අතීතයේදී කාන්තාවක් වුණාම එක්කෝ නටන්න, එක්කෝ ගයන්න, එක්කෝ වයන්න. මේ సౌందර්ය හැකියාව කියන්නේ ටිකක් පිරිමියගේ ඉත දිනා ගන්න පුළුවන් හොඳ හැකියාවක්. මේ ගැහැණුවාට නොකියා කියනවා තමන්ගේ පෞරුෂයේ එක කොටසක් මේක. මේ సౌందර්ය හැකියාව. එතකොට මේ වගේ දැන් පාන දුරේ ළඟ පාන් කඩේ ළඟ ගෑනු හරක් බඳිතෙයි, තෙතෙයි තෙයි ගෑනු හරක් බඳිතෙයි. මෙච්චර මේ රට පිරිමි ඉඳිද්දිත් ගෑනු හරක් බඳිතෙයි, තෙතෙයි තෙයි ගෑනු හරක් බඳිතෙයි. දැන් ගෑනුන්ගේ වැඩ පිරිමි කරන්නත් හොඳ නැහැ, පිරිමින්ගේ වැඩ ගෑනු කරන්නත් හොඳ නැහැ. මේ පණිවිඩය තමයි මේ දෙන්නේ. ඉතින් රබන් පද කියන්නේ අපි නිකන් කට ගහනවට නිකන් ඒ වෙලාවට හදලා කියපු ඒවාම විතරක් නෙමෙයි. මේ තුල තියෙනවා
මේවා කිව්වේ මේ ඒ සමාජෙන්ම තමයි මේවා අහුලගත්තේ නේද? ඒ සමාජෙන්ම අහුලගත්තු කතන්දර තමයි මේ රබන් පද ඇතුලේ තියෙන්නේ. රබන් ගැසීම කියන ජන ක්‍රීඩාව ගැන අපිට කතිකාචාර්යතුමා දීර්ඝ පැහැදිලි කිරීමක් කරා. ඇත්තටම අපි නොදන්න කරුණු බොහොමයක් ඒ පැහැදිලි කිරීම තුළ තිබුණා. රංගසිරිණි නර්තන කණ්ඩායම සූදානමින් ඉන්නවා රබන් ගැසීමේ අංග කිහිපයක්ම අපිට ඉදිරිපත් කරන්න. අපි ඒවා බලලා නැවතත් සකච්ඡාවට සම්බන්ධ වෙමු. තුන්තුඹගෙඩි තුනයි තුනයි තිත්ත කැකිර දෙකයි දෙක. තුන්තුඹගෙඩි තුනට කපන් තිත්ත කැකිර දෙකට පලන්. රන් රබුටන් ගස් දෙකයි වලි කුකුලන් පස් දෙනයි. උන්ගේ කරේ බොත්තමයි බලන්න හරි ලස්සනයි. ඔව්, රංගසිරිණි නර්තන කණ්ඩායම රබන් ගැසීමේ විලාස දෙකක් අපිට ඉදිරිපත් කළා කතිකාචාර්යතුමා. මේ වගේ විවිධ විලාසයන් තියෙනවද රබන් ගහනකොට? ඔව්, දැන් මම දැකලා තියෙනවා සමහර ටිකක් මේ ආත්තම්මල සියලා තමයි මේකට හරි දක්ෂ. සමහරු මේ යතුරු කැරල්ලක් රබාන මැද්දට තියලා ගහන. එතකොට මේ යතුරු කැරල්ල උඩ පයින්නවා. මේකෙනුත් එන අමුතුනා. සමහරු ඔය මේ ගෙජ්ජි වගේ ඒවා එහෙම දාලා රබන් ගහනවා. හැබැයි මේවා වැටෙන්න දෙන්නේ නැහැ. ඒ රබාන මැද්දෙම තියාගන්න ඒගොල්ලෝ උත්සාහ කරනවා. එතකොට බුලත් හෙප්පුව අනිත් පැත්ත හරවලා රබාන මැද්දෙන් තියලා වාදනය කරන අවස්ථා. ඊළඟට ඉරටු වලින් රබන් වාදනය කරන අවස්ථා. තව විශේෂ ක්‍රමයක් තියෙනවා තිරෙන්නේ මේ අත්මාරු. ඔව්. රබාන වාදනය කරන ගමන් අත් මාරු කරනවා. දැන් මේ දකුණු අත අනිත් පැත්තේ කෙනාගේ වම් අතට මාරු වෙනකොට අනිත් වම් අත රබාන මත තියෙන්න ඕනේ. මොකද රබන් පදෙත් වදින්න එපැයි. ඔව්. අපි අත්මාරුම කර කර ඉන්න බෑ. රබාන වදින ගමන් අත්මාරු වෙනවා. එතකොට හැමතිස්සෙම එක අතක් උඩ අනිත් අත රබානේ. මේ අත රබාන්ට ගියොත් මේ අත උඩ. මේක රටාවක්. ඒ කියන්නේ මේක හතර දෙනෙකුටයි කරන්න පුළුවන්. අත්මාරුව හතර දෙනාගේ අවබෝධය සහ පුහුණුව අනුව තමයි මේ අත්මාරුව කියන එක එන්නේ. දැන් සම වාදනය කරන ගමන් මේ වැලමිටිනුත් රබන් ගහනවානේ.
ඊළඟ මේ වම් පැත්තට දකුණු පැත්තට ඔහොමම අත්මාරු කරන ඒවා අපි දැකලා තියෙනවා. දැන් හතර දෙනෙක් විතර එකතු වුණොත් අපිට අත්මාරුවක් ඉතින් පුරුදු වෙන්න පුළුවන්. ඒකට මක් දන්නේ පුහුණුවක් අවශ්‍යයි. අපිට පාරට ගිහිල්ලා මේ ඉඳගෙන රබන් ගහන්න බෑ. හොඳයි, ඔන්චිල්ලාව ගැන කතා බහ කරපු නිසා අපි මේ පැත්තට යමු. කලනුත් කතිකාචාර්යතුමාය ගැන පොඩි සඳහනක් කරා. විශේෂයෙන් පුංචි ළමයි හරි කැමතිනේ ඔන්චිල්ලාව පදින්න. ඒ නිසා මම හිතන්නේ පුංචි ළමයි කැමති වෙයි මේක කොහොමද පැවතගෙන ආවේ. ඇයි මේක කරන්න කියලා තව දීර්ඝ පැහැදිලි කිරීමක් කරගන්න මේ ක්‍රීඩාව ගැන. ඔව්, ඔන්චිලි වර්ග ගණනාවක් තියෙනවා. ඒ වර්ග ගණනාවෙන් දැනට අපිට දකින්න තියෙන්නේ දෙකයි. එකක් තමයි අර වැල් ඔන්චිල්ලාව, අනිත් එක තමයි කතුරු ඔන්චිල්ලාව. මේ ඔන්චිලි වර්ග දෙක තමයි අපිට දකින්න පුළුවන්. දැන් ඊට අමතරව කිරිගොටු ඔන්චිල්ලා, බඹර ඔන්චිල්ලා, ඔහොමම කියලා වර්ග ගණනාවක් පොත්පත්වල තියෙනවා. හැබැයි ඒවා පොත්පත්වල විතරයි තියෙන්නේ, අපි දැකලා නැහැ. අපි දැකලා තියෙන්නේ වැල් ඔන්චිල්ලාවයි කතුරු ඔන්චිල්ලාවයි. දැන් මේ එක්ක වැල්ලොන්චිල්ලාවේ වුණත් කතුරුන්චිල්ලාවේ වුණත් මේක බඳින්න කලින් අර මං කිව්වේ එකයි, පත්තිනි දේවියට පඳුරු ගැට ගහනවා. විශේෂයෙන් කතුරුන්චිල්ලාව බඳින්නේ ගමේ පොදු තැනක. මේක හැමෝටම අයිති. එතකොට මේ කතුරුන්චිල්ලාව දවස් 7ක් තිස්සේ මේ ඕන කෙනෙකුට ඇවිල්ලා මේක පදින්න පුළුවන්. එකපාර 8 දෙනෙකුට විතර සාමාන්‍යයෙන් වාඩි වෙලා මේක යන්න පුළුවන්. හැබැයි මැද්දෙන් පිටගෙන පොළු පා ගන්න ඕනේ කවුරු හරි. මේක ක්‍රියාත්මක වෙන්නේ එතකොටයි. ටිකක් ශක්ති සම්පන්න තරුණයෝ එක්කෙනෙක් දෙන්නෙක් මැද ඉඳන් මේ පොළු පා ගන්න. එතකොට තමයි මේක රවුමට කැරකෙන්න පටන්. දැන් මේ ආකෘතිය අපි දකිනවනේ තිලිනේ සතුටු යන්වල. මොකද්ද? මෙඩිගෝ රවුන්ඩ් එකනේ. මෙඩිගෝ රවුන්ඩ් කියන්නේ ඉතින් අර කතුරුන්චිල්ලාවේ ආවත්කාලීන වීමක් තමයි ඒක ඇත්තටම. හැබැයි මෙඩිගෝ රවුන්ඩ් එතනට එන්න කලින් අපේ ගම්වල ඒක තිබුණා. නොතිබුණු එකම දේ තමයි මේක මැෂින් එකකින් ක්‍රියා නොකිරීම. මිනිස් බලෙන් තමයි මේක ක්‍රියා කරේ. දැන් වැල්ලොන්චිල්ලාව නම් අපිට ශක්තිමත් ගස් දෙකක් අරගෙන ඒක හරහට පොල්ලක් දාලා බඳින්න පුළුවන්. ඒක ශක්තිමත් අත්තක් තෝරගෙන ඔන්චිල්ලාව බඳින්න පුළුවන්. එතකොට මේ වැල්ලොන්චිල්ලාව බඳින්න පුළුවන් වෙන්නේ දෙන්නටයි තුන් දෙනාටයි ගොඩක් වෙලාවට. ඒක ගොඩක් පිරිසකට යන්න බෑ. ඉතින් ඔය කතුරුන්චිල්ලා පදිනකොට ගායන ගායනා වෙනයි, වැල්ලොන්චිල්ලාවල ගායන ගායනා වෙනයි. ඔන්චිලි වාරම් වාරම් සාදු මේ පින් දෙවියන්ට ලැබේවා, සාදු මේ පින් මගේ ගුරුන්ට වේවා, සාදු කියන මට වරද නොවේවා. ඔන්නම හරි ඉහළ ස්වරයකින් මේ ගායනා කරනවා පින්දී මේ කවි කියලා කියන්නේ. හැබැයි වැල්ලොන්චිල්ලාව පදිනකොට මේක මීට වඩා වෙනස් නේ. දැන් වැල්ලොන්චිල්ලාව පදිනකොට මේ අපේ දරුවෝ ගායනා කරලත් පෙන්නයි මේ කවි පාද අතරට දාන මේ වේගවත් හද කොටස් තියෙනවා. දැන් ගඟට නැමුණු කොස් අත්තේ එක ගෙඩියයි පළගත්තේ, ඒක කන්ට ලුණු නැත්තේ ලුණට ගියා තව නැත්තේ, ලුණු කාරයා ගම නැත්තේ ගම කොතැනද පාදුක්කේ, පදිනා වැල් දෙක බුරුල නොදෙල්ලා, ලොකු නෑනේ වරෙල්ලා පොඩි නෑනේ වරෙල්ලා, මස්සිනාලා ඇවිල්ලා අල්ලගන්ට වරෙල්ලා. මේ වගේ අර මැද්දට වේගවත් කොටස් දාලා ගායනා කරන අවස්ථාව මම අහලා තියෙනවා. ඔව්, එහෙම තමයි ඔන්චිලි වාරම් ගායනා සිදු වෙන්නේ. ඉතින් අර කතිකාචාර්යතුමා සඳහන් කළ පරිදිම රංගසිරිණි නර්තන කණ්ඩායම සූදානමින් ඉන්නවා ඔන්චිලි වාරම් කියලා. ඔන්චිලි පදින ගමන් ඒ අංගය අපිට ඉදිරිපත් කරන්න. ඉහළට යනකොට ඔබ
අපි ජනක්‍රීඩා ගණනාවක් ගැන කතා බහ කළා. තවත් සුවිශේෂී ක්‍රීඩා කිහිපයක් තියෙනවා අපි කතා කළ යුතුම. ඒ තමයි ආගමික සහ දේව සංකල්ප සමග බැඳුණු ජනක්‍රීඩා. අපි ඒ යටතේ මුලින්ම කතා කරමු අංකෙලිය කියන ක්‍රීඩාව ගැන. ඔව්, අංකෙලියේ ලස්සන කතාවකුත් තියෙනවා. පත්තිනි සහ පාළඟ, නැත්නම් කන්නගි සහ කෝවල කියලා මේ දෙන එක විදිහකට ප්‍රසිද්ධයි. පත්තිනි පාළඟ කියලා ජන ක්‍රීඩාවේදී අපිට එනවා. දැන් මේ පාළඟ කුමාරයා වෙළඳාමෙන් ජීවත් වෙච්ච කෙනෙක්, වෙළඳ වංශයට අයිති කෙනෙක්. එතකොට ඔහු විවාහ වෙනවා කන්නගි සමග. ඉතින් දැන් උයන්කෙලියේ යන වෙලාවක පත්තිනි මේ කන්නගියට දැන්නො සපුමල් සුවඳක්. සපුමල් වලට ඇය ආස කරනවා කියලා කියනවා. ඉතින් මේ සපුමල කඩලා දෙන්න, කොහොම හරි කඩා ගන්න ඕන. ඉතින් දැන් මේකට ස්වාමියා ඒ අසල තිබුණු තෝර කෙක්කක් අරගෙන, තෝර ගහේ කෙක්කක් අරගෙන මේක කඩන්න ලෑස්ති වෙනවා සපුමල් කිනිත්ත හොයාගෙන. මේක හරියන්නේ නැහැ. ඊට පස්සේ කන්නගි කරන්නේ එයත් කෙක්කක් අරගෙන, කහ කෙක්කක් කියලා කියන්නේ කහ වලින් කහ කෙක්කක් අරගෙන මේක කඩන්න ලෑස්ති වෙනවා. දැන් එකම මල් කිනිත්ත. ඔව්. ඉතින් දැන් මේ කෙකි දෙක එකට පැටලීම නිසා මේ අය එක්ක හිටපු පරිවාර පිරිස, ඒ කියන්නේ කන්නගිය සමග හිටපු ඇගේ පරිවාර ස්ත්‍රීන්, කෝවලන් පාළඟ එක්ක හිටපු ඔහුගේ සහචරයින්, මේ දෙන්නට එකතු වෙලා මේ කෙකි දැන් මල් කඩන එක පැත්තක තියලා අන්තිමට මේ කෙකි දෙක ලිහා ගන්න, මේක දෙපැත්තට ඇදීම හරහා තමයි මේ අංක්‍රීඩාව බිහි වුණේ කියලා තමයි මේක ඉතිහාසය ගැන අපිට වාර්තා වෙන්නේ. එතකොට මෙතනදී උඩුපිල සහ යටිපිල කියලා දෙකක් අපි දැන් දකිනවා මේ පොල් ක්‍රීඩා මේ අංකෙලිය කරන අවස්ථාවලදී. මේ දැන් මේ අපේ සමහර පැති තියෙනවා මේ අංකුගුර, අංමැඩිල්ල එහෙම ගම් තියෙනවා නේද අපේ වෙනුවර පැත්තේ, එහෙම තියෙනවා. ඒතර ඒ විශේෂ ස්ථානයක තමයි මේ වැඩ කටයුත්ත කරන්නේ. එතකොට උඩුපිල හැටියට පත්තිනියගේ පිලත්, පාළඟගේ පිලත්, යටිපිල හැටියට පත්තිනියගේ පිලත්. එතකොට යටිපිල තමයි සාමාන්‍යයෙන් දිනන්නේ. යටිපිල දිනුවොත් ඒක ගමට සුබයි කියන එක. කියන්නේ පත් අවසාන දවසේදී මේක කිරි උතුරල පත්තිනි දේවිය වෙනුවෙන් මේ පූජාව භාරය ඔප්පු කරනවා. මේ අපි මේක කරා, මේ අවුරුද්දෙත් මේක කරාය කියලා. ඉතින් අංකෙලියේදී වෙසක් මාසේ කෙම්මුර දවසක තමයි මේක පටන් ගන්නෙ. වෙසක් මාසේ කෙම්මුර දවසක. දැන් අඟහරුවාදා, සිකුරාදා වගේ දවස් සාමාන්‍යයෙන් මේකට ගන්නෙ නැහැ, ආරම්භ වෙන්නේ නැහැ, සහ ඒ දවස්වල පවත්වන්නෙත් නැහැ. ඒක තමයි චාරිත්‍රය. එතකොට දවස් 14ක් දිනයක් හැර දිනයක් තමයි මේක පවත්වන්නේ. කෙම්මුර දිනේක පටන් ගන්නවා, අඟහරුවාදා සිකුරාදා අත්තරිනවා, දවසක් හැර දවසක් තමයි මේක පවත්වන්නේ. ඒක දවස් 14ක් 15ක් මේකට යනවා, මාසෙකින් භාගයක් විතර නේ. වෙසක් පෝය ඉවර වෙනකොට මේ වැඩ කටයුතු අවසන් වෙනවා. එතකොට මෙහෙම තමයි අං ඇදිල්ල, එහෙම නැත්නම් අංකෙලිය කියන එක. අංකෙලියේදී ගායනා කරනවා විවිධ ගායනා. ඒ කියන්නේ නාත, විෂ්ණු, පත්තිනි ආදී දෙවි දේවතාවුන්ට මේ මල්ලෙහන් කවි ගායනා කරලා මේ අං අදින්න කලින් පුද පූජා පවත්වනවා. දැන් එහෙම ගායනයක් අපි කළොත් හොඳයි නේ, පොඩි ගායනා. ඔව්.
පුරා සලඹ නද ගොස කර වැඩම කරනවා නුලාලා මැද පියයුරු රන් දමින් බසනවා ගිරා තුඹසේ ගෝමර රන් බඳ දිලිසෙනවා සරහලාපු මල් අස්නට වැඩම කරනවා සරහලාපු මල් අස්නට වැඩම කරනවා මේ විදියට මේ උඩැක්කී ඩැක්කී වාදනය කරමින් මල්යහන්නට එන්න කියලා ආරාධනා කරනවා මේ දැන් මම ගායනා කරේ පත්තිනි දේවි වෙනුවෙන් ගායන මල්යහන් කවි පන්ති තියෙනවා මේ වගේ එක කවියක් ඔය ගායනා කරේ දැන් විෂ්ණු දෙවියන්ට නාථ දෙවියන්ට මේ මල්යහන්නට එන්න කියලා ආරාධනා කරලා ඒ අය වෙනුවෙන් පුද පූජා පවත්වලා තමයි මේ කටයුත්ත ආරම්භ කරන්නේ. එතකොට ඒ හින්දා මේක අර අපි කිව්වා වගේ ආගමික පසුබිමක් සහිත ක්‍රීඩා. මේ මේවා ආවට ගියාට කෙල්ලේ කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට දැන් මේ පිල් බෙදෙන කොටක් තියෙනවා. ඒකේ ඉන්නේ පාරම්පරිකව. දැන් අපි හිතමු මගේ තාත්තා හිටියේ යටිපිලේ නම් මමත් යටිපිලේම තමයි ඉන්න ඕනේ. මට උඩුපිලට යන්න බෑ. මේ පිල් බෙදීමත් පාරම්පරික වෙන එකක්. එතකොට ඒ වගේ අර අනුගමනය කරන විශේෂ වත්පිළිවෙත් එක්ක තමයි මේ අංකෙලිය සිද්ධ වෙන්නේ. ඔව්. මල් පහන් පූජා කරලා දෙවියන්ට කැප වෙලා දෙවියන්ට ආරාධනා කරලා සිදු කරන තවත් ක්‍රීඩාවක් තමයි පොරපොල් ගැසීම කියලා කියන්නේ. ඔව් මේ අංකෙලියත් එක්කම කියවෙන ක්‍රීඩාවක් පොරපොල්. විශේෂයෙන් දකුණු පළාත හරි ප්‍රසිද්ධයි මේ පොරපොල් ක්‍රීඩාවට. ඒකට එක හේතුවක් තමයි පොල් වතු බොහෝම තියෙන්නේ දකුණු පළාතේනේ. ඉතින් දැන් මේකත් අර කිව්වා වගේ දවස් ගණනාවක් සිද්ධ වෙනවා. එතකොට මුල් දවස්වලදී පොල් විදියට පාවිච්චි කරන්නේ කටුව තුනී ඒවා. කටුව තුනී පොල් තමයි පාවිච්චි කරන්නේ. මේවා ඉක්මනට බිඳෙනවා. නිකන් අර පෙරහුරුවක් වගේ එකක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ විසි කරන පොල් සහ ගහන පොල් දැන් ඒ පැත්තෙන් එන පොල් ගෙඩියට පොල් ගෙඩියකින්මනේ නැවත පහර දෙන්නේ නේද? මේකට ගන්න ටිකක් කට්ට තද පොල්. ඒ කියන්නේ මේ පොල් තිලිනි ගහෙන් කඩලා ගන්නේ නැහැ. මේව වැටෙනකන් ඉඳලා එකතු කරලා තියන් ඉඳලා තමයි මේ පොල් ටික මේ අවශ්‍ය කාලයේදී මේක ලෑස්ති කරගන්නේ. ඒ කියන්නේ ආ දැන් අපි පොර පොල් කෙලිය තියෙනවා. ඉඳ අපි ගහෙන් පොල් ටික කඩලා ගමු කියලා ගන්න බෑ මේකට. ඉතින් ඒ වගේ චාරිත්‍ර තියෙනවා. එතකොට වැඩිපුර පොල් බිඳපු කට්ටිය, ඒ කියන්නේ තමන් ළඟ ඉතුරු කරගෙන අනිත් පැත්තේ බිඳපු කට්ටිය තමයි මේ ක්‍රීඩාවේදී ජයග්‍රහණේ ලබන්නේ. අර අංකෙලියේ වගේම පොරපොල් කෙලියේදී පත්තිනි දේවතාවිය මුල් කරගන්නවා. ඒ චාරිත්‍ර වාරිත්‍ර කරනවා. ඒ ස්ථානය තෝරා ගැනීමේදී ගමේ හැමෝටම රැස් වෙන්න පුළුවන් තැනක් තෝරගන්නවා. එතකොට මේක මේ ස්ථානය පේ කරනවා කහදියර ඉහලා ගොක් රැහැන් නැදලා මේ බිමට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. එතකොට මේ පොරපොල් කෙලියේ යෙදෙන අය පේ වෙන්න ඕනේ. මස් මාංශ අනුභවයෙන් තොර වෙන්න ඕනේ. මලගෙවල් වල යන්න බෑ. මේ වගේ මේ වෙනුවෙන් කැප වෙන්න ඕනේ. එතකොට මේ අංකෙලිය එහෙම නැත්නම් පොරපොල් කෙලිය වගේ ක්‍රීඩාවලදී අපි අර කලින් කියපු ජන ක්‍රීඩාවල වගේ එසැනින් අපිට මේ වෙලාවේ එකතු වෙලා කරන්න හැකියාවක් නැහැ මේ ක්‍රීඩා. මේවා පාරම්පරික වෙන දේවල්. ඒ කියන්නේ මේ උඩුපිල යටිපිල බෙදෙන එකේ සිට සියලුම දේවල් මේවා පාරම්පරික උරුමයන් විදිහට තමයි පවත්වාගෙන යන්නේ. ඒ කියන්නේ ඒ අර කපු පත්තිනි පරම්පරාව ඉන්නවනේ. දැන් අපි හිතමු පත්තිනි දේවාලයක් මුල් කරගෙනනේ මේ ක්‍රීඩාවල් කෙරෙන්නේ. එතකොට ඒ ගමේ අනාදිමත් කාලෙක ඉඳලා මේකට සම්බන්ධ වෙන පිරිසක් ඉන්නවා. ඒ පවුල් වල අය තමයි මේකට කලින් කලට ඒ පරම්පරා ඉදිරියට යනකොට එහෙම තමයි සම්බන්ධ වෙන්නේ. ඉතින් පොරපොල් ක්‍රීඩාවේ අංකෙලියේ ගොඩාක් සමානකම් තියෙනවා. හැබැයි චාරිත්‍ර සමහර ඒවා වෙනස් වෙන අවස්ථා තියෙනවා. හොඳයි. අවසාන වශයෙන් මම දැනගන්න කැමතියි කතිකාචාර්යතුමාගෙන් ජන ක්‍රීඩා හරහා සමාජානුයෝජනය සිදුවන්නේ කොහොමද? ඔව් දැන් අපේ මේ මහාචාර්ය ලුඩෝ වයි රාජකීය ආසියාතික සංගමේ 1873 පළමුනි කලාපයට ලියපු ලිපියක් තියෙනවා. මේ ලිපියෙන් එතුමා හෙළි කරලා තියෙනවා මේ බාල මහලු තරුණ සියලුම දෙනාට එකතු වෙලා කරන්න පුළුවන් ජන ක්‍රීඩා තියෙන රටවල් අතරින් ආසියාතික රටවල් අතරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම ඉන්නවායි කියලා. මේක නිකන් කියප එකක් නෙමෙයි. එතුමාගේ පර්යේෂණ අනුව තමයි එතුමා මේ මතයට එළඹෙන්නේ.
එතකොට මේ පවතිනා සමාජය තුළ ඒ පැවතුණු මේ ජන ක්‍රීඩා හැදුණු සමාජය ඇතුළේ නිතර එහෙට මෙහෙට දුවන ක්‍රියාශීලී කෙනෙක් අවශ්‍යයි. ඒකට ජන ක්‍රීඩාව ඕන වුණා. ඒක තමයි ප්‍රධානම වුවමනාව. ඊළඟට මේ වාග්කෝෂය දියුණු කරගන්න එක. දැන් කවි ගායනා කරනකොට මේ ඇතුළේ තියෙන්නේ සමහර වචන ඒ දරුව අහුල ගන්නවා පුංචි කාලෙදිම. මේ වචන හුරු වෙනවා. එතකොට තාලකට කවියක් කියාගන්න හුරු වෙනවා. ගමක ජීවත් වෙන අයට මේවා දැන් අර රොබර්ට් නොක්ස් කිව්වනේ නේ දාහෙලදිව සිංහල පරිවර්තනයේදී කියනවා හැම සිංහලයෙක්ම තරමක පාහේ කවියෙක් කියලා. ඔහුගේ නිගමනය. එතකොට මේ සිංහලයෝ කවි කියන්න දන්නවා කවි පිළිගන්න ඕනේ මෙහෙමයි කියන එක. නීති රීති වලට අනුගත වෙන්න. දැන් අපි සමාජයේ ජීවත් වෙනකොට අපිට නීති රීති එක්ක තමයි අපිට ජීවත් වෙන්න වෙන්නේ. මේ දැන් අපි පාරට බැස්සහම අපිට පේනවනේ වාහනේ හෙන් දානවා මෙහෙන් දානවා ඔක්කොම හිර වෙනවා. ඉතින් දැන් මේ අපි සමාජයට අනුගත වෙලා නැහැ. අපි මේ නීති රීති පිළිබඳින් නැති වුණාම විශාල පිරිසක් අමාරු වෙනවා. ඉතින් ඒක ජන ක්‍රීඩාවෙන් හුරු කරා ගමේ. මිනිස්සු ජීවත් වෙන්න ඕනේ දි අනාගතයේදී මෙන්න මෙහෙමයි ඔබ මේ දේවල් එක්ක ජීවත් වෙන්න ඕනේ. එහෙමනම් ඔබ නීතිගරුක මිනිස්සෙක් වෙන්න ඕනේ. දැන් මේ නීති කොහෙවත් පොතක ලියලා නැහැ. හැබැයි කුංචි කාලේ ඉඳන් මේ අයට හුරු කරනවා සමාජයක් ඇතුළේ ජීවත් වෙනකොට ඔබ නීතිගරුක පුද්ගලයෙක් විය යුතුයි. ඔබ අවංක විය යුතුයි. ඔබේ වැරදි ඔබ පිළිගත යුතුයි. ඔබ තව කෙනෙකුට ඇහුම්කන් දෙන්න ඕනේ. මෙන්න මේ කුසලතා ටික දියුණු කිරීමත් අපේ ජන ක්‍රීඩාවල එකාංගයක්. ඊළඟ එක තමයි තමන්ගේ කාර්යභාරය මොකක්ද? අපේ සමාජයක ජීවත් වෙනකොට ඔබට තියෙන කාර්යභාරයක් මට තියෙනවා නේ. අපි නිරූපණය කරන භූමිකා තියෙනවා. ගෙදරදී අපි මව පියා වෙන්න පුළුවන්, ස්වාමියා බිරිඳ වෙන්න පුළුවන්, සමාජයේදී අපි වෘත්තිකයෙක් වෙන්න පුළුවන්. ඒ හැම තැනකදීම අපිට අයිති වෙන කාර්යභාරයක් තියෙනවා. ඒතර මේ ජන ක්‍රීඩාව ඇතුළෙත් මේකට අවශ්‍ය පසුබිම හදලා දෙනවා. අපි ගෙදරින් එළියට ගියාම අපි යාළුවෝ එක්ක ඉන්නකොට අපි තව පිරිසක් එක්ක ඉන්නකොට කොහොමද අපි හැසිරිය යුත්තේ? අපේ වගකීම මොකද්ද? Thank you.
විශේෂයෙන් ඒක ගැන හිතාවි කියලා මම හිතනවා. හොඳයි, ජන ක්‍රීඩා ගැන ඔබ නොදන්න කරුණු කාරණා බොහෝමයක් ගැන අපි අද කතා බහ කළා. විශේෂයෙන් පුංචි දුවල පුතාලට අද දවසේ අපේ වැඩසටහන ඉතාමත්ම වැදගත් වන්නට ඇති. ඉතින් ළඟෙන අවුරුද්ද තව පැය කිහිපයයි තියෙන උදා වෙන්න. ජන ක්‍රීඩාවල නිරත වෙනවා නම් ඔන්න පුංචි දුවේ පුතේ ඔබට පුළුවන්කම තියෙනවා මේ ක්‍රීඩාව මොකක්ද, කොහොමද මේ ක්‍රීඩාව අතීතයේ ඉඳන් පැවතාවේ කියන අවබෝධය සහිතවම හෙට ජන ක්‍රීඩාවල නිරත වෙන්න. ඉතින් ඔබට මට මේ අවබෝධය ලබා දුන්නු අපේ කථිකාචාර්යතුමාට ප්‍රදීප් මුතුකුඩාරච්චි මහත්මයාට බොහෝමත්ම ස්තුතිවන්ත වෙනවා. අද දවසේ කාලය කැප කරගෙන අපි වෙනුවෙන් සහභාගී වුණාට අපේ වැඩසටහනට. ඒ වගේම තමයි අපේ නර්තන කණ්ඩායමටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔවුනුත් අපි වෙනුවෙන් විශාල වෙහෙසක් ගත්තා ලස්සන නර්තන අංග කිහිපයක් ඉදිරිපත් කරන්නට. ඉතින් ඔබතුමාට මේ උදාවන අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරනවා. ඔව්, අපේ ප්‍රේක්ෂක ඔබ සියලුම දෙනාට තව පැය කිහිපයකින් උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්ද ফুল মাল পিপিলা দরকে হার বাল পাল্লা।